කෝඩිනේට් සිිස්ටම්ස් ගැනයි තකොට අපි ලග්‍රරන්ජි ඉක්වේෂන් ගැන ක්වේෂණය ගැන කතා කරනවා මේ විඩිය එකේදීම. තොට අපි මුලින්ම බලමු අපි කෝඩිනේට් සිිස්ටම්ස් තියන්නේ කියලා. එතකොට මම මේ කෝඩිනේට් සිිස්ටම් වග ගැන කතා කරනවා. මුලින්ම අපි කතා කරනවා කාටීසියන්. දෙවැනියට කතා කරනවා අපි පෝලර් කෝඩිනේට් සිිස්ටම් ගැන. එතකොට තුන්වෙනියට කතා කරනවා ස්පෙරිකල් කෝඩිනේට් සිස්ටම්ස් ගැන. එතකොට අපි හතරවෙනියට සිලින්ඩ්‍රිකල් කෝඩිනේට් සිස්ටම්ස් ගැන කතා කරනවා. අපි මෙතනදී කාර්ටීසියන් කෝඩිනේට් සිස්ටම් එක ගැන කතා කරමු. කාර්ටීසියන් කෝඩිනේට් සිස්ටම් එකේදී අපි ගත්තොත් M කියන වස්තුව. එතකොට M කියන වස්තුව අපි කෝඩිනේට් සිස්ටම් කාර්ටීසියන් කෝඩිනේට් සිස්ටම් එකේදී අපි ගමු x අක්ෂයෙන් x දුරකින් මේ වස්තුව පිහිටනවා කියලා. ඒකයි මේකදී z අක්ෂයෙන් z උසකින් මේ වස්තුව පිහිටනවා කියලා. ඒ වගේමයි අපි ගත්තොත් මේක 3 ඇත්තටම කතාවරු මේක 3D අවකාශයේ තියෙන. එතකොට අපි ගත්තාරොත් මෙන්න මේ වගේ මැදකින් තමයි මැදක මේ වගේ උසකින් තමයි මේ වස්තුව තියෙන්නේ. එතකොට අපි මෙතනදී y axis එකත් ඩිනෝට් කරන්න ඕන. අපිට මේක උදාහරණයක් ගන්න පුළුවන්. මේ වගේ බෝල් එකක්. එතකොට මේ වගේ බෝල් එකක් ගත්තොත් අපිට මේ වගේ බිත්ති දෙකක කොනක ඉඳලා අපි කොන බිත්ති දෙකේ කොන අපි ගත්තොත් y axis බිත්ති දෙකේ කොනේ මෙතන උඩ ධාරය ගත්තොත් y axis එක කියලා මෙතන අපි x axis එක කියලා ගත්තොත් අපිට මෙතන z axis එක කියලා ගන්න පුළුවන්. ඒක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක අපිට මාරු කර ගන්න පුළුවන්. මේකයි z axis කියලා මේක y axis කියලා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි ගත්තොත් දැන් මෙතනදී මම මෙතන හිටගෙන කවුරු හරි මිනිහෙක් මෙතන හිටගෙන බෝලයක් අතින් අල්ලගෙන ඉන්නවා. එතකොට මේ බෝලේ අපිට අවශ්‍යයි මේ බෝලේ පිහිටීම සඳහන් කරන්න. එතකොට අපිට අනිවාර්යෙන් මෙතනදී මෙයා වලින් ඉඳලා කොච්චර දුරකින්ද ඉන්නේ. එතකොට y වල ඉඳලා කොච්චර දුරකින්ද ඉන්නේ. ඒ වගේමයි z අක්ෂයේ ඉඳලා කොච්චර උසකින්ද තියෙන්නේ. අන්න ඒක මත තමයි අපි මේකේ පිහිටීම විස්තර කරන්නේ. ඒ වගේ දෙයක් තමයි මෙතනත් තියෙන්නේ. එතකොට අපි මෙතනදී කතා කරොත් y axis එකේ ඉඳලා දැන් අපි මෙතන වස්තුවක් තියෙනවා කියලා කතා කරොත් y axis එකේ ඉඳලා y දුරකින් ඒ වගේම x axis එකේ ඉඳලා x දුරකින්. එතකොට මේක අපි උඩට යනවා නම් z axis එකේ දුරත් බලපානවා. එතකොට අපිට මේකේ position එක mark කරන්න පුළුවන් x y z කියලා. මේක තමයි කාටීසියන් සාමාන්‍ය අපි කාටීසියානු ඛණ්ඩාංග තලයේ mark කරන විදිහ. එතකොට අපි මේකේ කතා කරොත් කාටීසියන් කෝඩිනේට් සිස්ටම් එක යූස් කරලා කොහොමද ඒකේ චාලක ශක්තිය හොයන්නේ? එහෙම නැත්නම් කයිනටික් එනර්ජි. එතකොට භාගයයි m අපිට දන්නවා. දැන් මෙතනදී මේක x දිශාවට යනවා. x දිශාවට ගමන් කරනවා. එතකොට x ඩොට් එනේ අපේ x වෙනස් වෙනවා. එතකොට x වෙනස් වෙන ප්‍රවේගය අපිට dx බෙදීම dt විදිහට මාක් කරන්න පුළුවන්. එතකොට අපිට මේක ඩිනෝට් කරන්න පුළුවන් x ඩොට් කියන විදිහට. එතකොට අපිට ඒ වගේමයි මේක y axis එක දිගෙත් වෙනස් වෙනවා. එතකොට අපිට එතන y ඩොට් එකක් එනවා. ඒ වගේමයි z ඩොට් එකක් එනවා. මොකද z ඩොටත් යනවා. ඒ වගේ පිට ගත්තාම වර්ගය y ඩොට් වර්ගය z ඩොට් වර්ගය. ඉතින් මේ විදිහට අපිට චාලක ශක්තිය ඩිනෝට් කරන්න පුළුවන් මේකේදී. එතකොට අපිට ගත්තොත් මේකෙදී විභව ශක්තිය අපි මෙතනදී x කිය x y තලයේ අපි ගත්තොත් potential energy 0. අනේ එහෙමත් නැත්නම් විභව ශක්ති මට්ටම ශූන්‍ය අවස්ථාව විදිහට ගත්තොත් අපිට මෙතනදී උඩට ගිහිල්ලා තියෙන ප්‍රමාණය z. ඒ කියන්නේ මේ වස්තුව ground floor එක يعني ground level එකේ එහෙමත් නැත්නම් අපි potential energy 0 කියන මට්ටමේ ඉඳලා මේක ධන දිශාවට චලනය වීමක් වෙලා තිනවා උඩට upwards. එතකොට අපි ගත්තොත් මෙතනදී ධන
අපිට ප්‍රමාණය සෙට් මෙතනදී සෙට් කියලා දාන. මෙතනදී එනවා චාලක ශක්තියයි විභව ශක්තියයි. يعني අපි ගත්තොත් ඒක අනිවාර්යෙන්ම අපි මෙතනදී විභව ශක්තිය ගැන කතා කරන්න අනිවාර්යෙන් අපි මෙතනදී කන්සර්වේටිව් ෆෝස් එකකට තියෙනවා කිය ගන්නවා. ඊළඟට අපි පෝලර් කෝඩිනේට්ස් ගැන කතා කරොත් පෝලර් කෝඩිනේට්ස් වලදී අපි දෙකක් يعني අපේ ඩිමෙන්ෂන්ස් දෙකක් එහෙම නැත්නම් y x කියන මත රඳා පවතිනවා කියලා ගමු. ඒ කියන්නේ අපි xy plane එක මත තියෙන වස්තුවක් ගැන කතා කරමු. එතකොට xy plane එක මත තියෙන වස්තුවක් අපිට මේ වගේ x දුරකින් හා y දුරකින් තියෙනවා කියලා ගන්න පුළුවන්. අපි x x අක්ෂය මත x දුරකින්ද y අක්ෂය මත y උසකින්ද තියෙනවා කියලා ගමු. එතකොට මේක x අක්ෂය මත තීට කෝණයක් හදනවා කියලා ගමු. එතකොට අපි ගත්තොත් මේ තීට කෝණය කාලයත් එක්ක වෙනස් වීමක් තියෙනවා. ඒතකොට ඒ වගේමයි අපි මෙතනදී අපි ගත්තොත් මෙතනදී r කියන එක කියන්නේ අපේ කේන්ද්‍රයේ ඉඳලා දැන් අපේ සෙන්ටර් පොයින්ට් එකේ ඉඳලා මෙතන අපි සෙන්ටර් පොයින්ට් එක කියලා ගමු. එතකොට මේ සෙන්ටර් පොයින්ට් එකේ ඉඳලා r දුරකින් තමයි මේ වස්තුව පිහිටන්නේ. නැත්නම් අංශය. එතකොට මේ අංශුව r දුරකින් පිහිටනවා නම් මේ r දුරත් වෙනස් වෙනවා. එතකොට වෙනස් වෙනකොට අපි කතා කරනවා මේ x y වෙනස් වීමත් එක්ක මේ r කියන එක වෙනස් වෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් මෙහෙම. අපිට මෙතනදී x වෙනුවට අපිට r වෙනස් වෙනවා කියලා r වෙනස් වීමේ ශීඝ්‍රතාව. එතකොට ඒ වගේමයි අපිට මෙතනදී ඊට කෝණය වෙනස් වෙනවා. එතකොට අපිට එතනදිත් කෙලිම ප්‍රවේගය දාගන්න පුළුවන්. මෙතනදී අපිට දාන්න පුළුවන් r theta dot. ඒ කියන්නේ අපිට මෙතනදී v අපි දන්නවා v සමානයි r omega කියන ඉක්වේෂන් එක. එතකොට r omega කියන්නේ මම කතා කරොත් dot කියන එක. එතකොට අපි මෙතනදී දැන් ප්‍රවේග දෙකක් ගැන කතා කරා. එතකොට r dot එකයි r theta dot එකයි. එතකොට ඒ වගේම අපිට මෙතනදී x කියන එක අපි පෝලර් කෝඩිනේට්ස් එකේ ඩිනෝට් කරනවා. x කියන එක අපි ඩිනෝට් කරගන්නවා අපි තාකරොත් සමානයි r cos t. يعني r වල තිරස් සංරචකය. ඒ වගේමයි y වලට අපිට දෙන්න පුළුවන් r sin theta කියලා. ඉතින් අපිට මෙතනදී x කියන x dot කියන එක අපිට ලියා ගන්න පුළුවන් r cos theta r dot cos theta. එතකොට මෙතනදී ඇත්තටම මෙතනදී වෙන්නේ අවකලනයක්. එතකොට අවකලනය කරනකොට මෙතන ගුණිතයක අවකලනයක් එන්නේ. එතකොට මෙතනදී අපි ගත්තොත් t විශේෂ අවකලනය වෙන්නේ. එතකොට t විශේෂ අවකලනය වෙනවා නම් අපිට දන්නවා ලිම්ම අපි cos theta නියත කරගෙන r අවකලනය කරනවා නම් අපිට එනවා r කාලයත් එක්ක අවකලනය කරනවා කියන්නේ එතකොට dr බෙදීම dt. එතකොට dt dr බෙදීම dt කියන්නේ අපි r dot. එතකොට අපිට මෙතනදී ඊළඟ පදයේ විදිහට r නියත තියාගෙන cos theta අවකලනය කරන්න ඕනේ t විශේෂයෙන්. හැබැයි මෙතන theta විශේෂයක් තියෙනවා. එතකොට අපිට theta විශේෂය දාගන්න බෑ. එතකොට අපි කරන්නේ theta විශේෂය අපි theta විශේෂයෙන්ම අවකලනය වීමක් සිදු වෙන ඕනේ. එතකොට අවකලනය වීම සිදු වෙනකොට අපිට මෙතනදී d theta බෙදීම dt dt කියන එකක් අපි වෙනම අර්ථ දක්ව ගන්නවා. එතකොට අපි කතා කරොත් මෙතනදී ධන ලකුණක් දාගෙන අපි කොහොමද මේක අවකලනය වෙන්නේ කියලා බලමු. එතකොට අපි r කියන එක නියතව තියාගෙන cos theta අවකලනය වෙනවා dt විශේෂයෙන්. එතකොට අපි t විශේෂයෙන්. එතකොට අපි මෙතනදී අපිට මෙතනදී theta එකක් අවශ්‍ය වෙන නිසා අපි කරන්නේ d theta මේ විදිහට දාගන්න. එතකොට මෙතනදී r dot cos theta ධන r cos theta
තීටා හරයක් දී තීටා බෙදීම තීටි. එතකොට මේ තීටා විශේෂය ටී වලින් අවකලනය වුණාම කාලයත් එක්ක අවකලනය වුණාම අපිට එනවා මොනික ප්‍රවේගය. එතකොට අපි මෙතනදී ගත්තොත් cos තීටා අවකලනය කරාම අපිට sin තීටා එනවා. එතකොට sin තීටා වාරයක් ඩොට්. එතකොට මේ විදිහට තමයි අවකලනය වෙන්නේ මේ x ඩොට් කියන එක. විකත x කියන එක. එතකොට x ඩොට් එනවා r cos t r dot cos theta minus r sin theta theta dot. ඉතින් මේ වගේම අපිට y වලටත් ගන්න පුළුවන්. y dot කියන එක අපි y dot කියන එකත් අපි y dot කියන එක මම කෙලින්ම අවකලනය කරනවා ලියනවා. එතකොට r sin theta ධන r theta dot. අපිට මෙතනදී පෝල කෝඩිනේට්ස් යොදනවා නම් අපිට කෙලින්ම මෙතනදී චාලක ශක්තිය කියන එක ලියන්න පුළුවන්. චාලක ශක්තිය කියන එක අපිට කෙලින්ම ලියන්න පුළුවන් භාගයයි m. අපි දන්නවා දැන් මෙතනදී r ඩොට් කියන එකයි r තීටා ඩොට් කියන එක r තීටා ඩොට් කියන එකයි ප්‍රවේග දෙක කියලා. එතකොට ප්‍රවේග දෙක අපි දන්නවා නම් අපිට හරිම ලේසියෙන් මෙතනදී r ඩොට් වර්ගය කියලා ලියන්න පුළුවන්. හැබැයි අපි කෙනෙක් කියලා හිතමු අපි කාටීසියෙන් විදිහට යනවා කියලා. එතකොට අපිට දාන්න පුළුවන් t සමානයි භාගයයි m ඩොට් වර්ග y වර්ග කියලා ලියන්න පුළුවන්. එතකොට අපි එතනදී x ඩොට් වර්ගයට අපිට මේකේ මේක x dot x dot කියන එක තියෙනවා. එතකොට අපි මෙතනදී මේක වර්ග කරලා අපිට මෙතනදී ලියා ගන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් ආගයයි r cos theta r sin theta dot වර්ගය ධන. ඒ වගේමයි අපිට මෙතනදී y dot කියන එකක් තියෙනවා. එතකොට y dot වර්ගය අපිට ලියා ගන්න පුළුවන් r sin theta r theta එතනදී අපි මේක සුළු කරාම මේක දිගටම සුළු කරගෙන ගියාම අපිට මේ ඉක්වේෂන් එකම ලබා ගන්න පුළුවන්. මෙතනදි මම මේක ප්‍රසාරණය කළා මම මෙතනදි අරන් තියෙනවා. එතකොට මෙතනදි ප්‍රසාරණය කළා අරගත්තාම මෙතනදි r. cos theta වල වර්ගයේ ඒ වගේ අපිට පද ටික ගන්න පුළුවන්. එතකොට මෙතනදි මෙතන ඍණ 2i r. theta. sin theta cos theta කියන පදය 2i r. theta. cos theta sin theta කියන පදයට කැපිලා යනවා. එතකොට අපිට මෙතනදි ඉතුරු වෙනවා r. cos theta වර්ගය. එතකොට අපිට භාගයයි m කියන එක ගන්න පුළුවන්. එතකොට r. cos theta වර්ගය මෙතනදී r. වර්ගය. එතකොට මේ විදිහට අපිට එනවා r. අපිට ගන්න පුළුවන් මෙතන තියෙන පදය මෙතනදී අපිට මේ r. sin theta. එතකොට මෙතනදීත් අපිට r. sin theta. එතකොට මෙතනදී අපිට r. sin theta වල වර්ගය. එතකොට r. sin සයින් වර්ගයේ තීටා. එතකොට මෙතනදී අපිට ඒ වගේ පද තනි කර ගන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් මෙතනදී r sin තීටා r වර්ග sin තීටා වර්ග ඩොට් වර්ග. එතකොට r වර්ග cos තීටා වර්ග තීටා ඩොට් වර්ග. මෙතනදී r ඩොට් එක යන්නේ මේ r විතරයි. එතකොට මෙතන තීටා ඩොට් වර්ග පොදුයි. එතකොට මෙතනදී r මේ පද දෙක ගත්තොත් අපිට r ඩොට් වර්ගය කියන එක පොදුයි. එතකොට අපි ගත්තොත් එතනදී භාගයයි m r ඩොට් වර්ග cos වර්ග තීටා ධන sin වර්ග තීටා.
එතකොට මෙතනදි ගත්තොත් r වර්ග sin r වර්ග තීටා ඩොට් වර්ග මෙතනදී අපිට ලියන්න පුළුවන් sin වර්ග තීටා ධන cos වර්ග තීටා කියලා. ඉතින් අපි දන්නවා sin වර්ග තීටා ධන cos වර්ග තීටා ධන ඊට සමාන වෙනවා 1ට. එතකොට අපිට මෙතනදී ලියන්න පුළුවන් භාගයයි m r ඩොට් වර්ග ධන වර්ගය 1 r තීටා r වර්ග තීටා ඩොට් වර්ග 1. එතකොට මෙතනදී අපිට එනවා ඉක්වේෂන් එක r ඩොට් වර්ග ධන r ඩොට් වර්ග හියල්. මේ විදිහට තමයි අපි මේ ඉක්වේෂන් එක ගන්නෙ. ඉතින් අපිට කැමති වෙලාවක අපි මොකද්ද polar coordinates දානවා නම් polar coordinates වලදී අපිට කෙලින්ම මෙතනදී ප්‍රවේග දෙක මේ විදිහට ලියලා ඇඳලා අපිට චාලක ශක්තිය කියන එක මේ විදිහට ලියන්න පුළුවන් r ඩොට් වර්ග r තීටා ඩොට් වර්ග අපිට කෙලින්ම මේ ඉක්වේෂන් එක යොදා ගන්න පුළුවන්. හරි, අපි මෙතනදී ඊළඟට කතා කරනවා ස්පෙරිකල් කෝඩිනේට්ස් ගැන. ඒතකොට ස්පෙරිකල් කෝඩිනේට්ස් වල අපි දන්නවා මෙතනදී අපි පොසිෂන් එක මාක් කරන්නේ කෝණ වලින් සහ ඒ වගේමයි සෙන්ට එකේ ඉඳලා අපි r දුරකින් තියෙන වස්තුවක් ගැන කතා කරමු. එතකොට තියෙන පාටිකල් එක. එතකොට අපි මෙතනදී ගෝලාකාරව තමයි මේක කතා කරන්නේ. කියන්නේ අපි මෙතනදී ගෝලයක් ඇන්දොත් මේ වස්තුව වටා ගෝලයක් ඇන්දොත් අරය r වෙන. එතකොට r තමයි අපේ සෙන්ට එකේ ඉඳලා තියෙන දුර. එතකොට r වෙන ගෝලයක් ඇන්දොත්. එතකොට අපි මෙතනදී හැබැයි ඇත්තටම මේක ස්පෙරිකල් කෝඩිනේට්ස් එකේදී මේ r කියන දුර ඒ වගේමයි මෙතනදී තීටා කියන එක. එතකොට අපි සයි කියන එක මේ ඔක්කොම පැරමීටර්ස් වෙනස් වෙනවා. එතකොට පැරමීටර්ස් වෙනස් වෙනකොට අපි දැනගෙන ඉන්න ඕනේ මේවා කොහොමද වෙනස් වෙන්නේ, චලනයක් ආවහම අපි කොහොමද කෝඩිනේට් සිස්ටම් එක යූස් කරන්නේ, මේ දේවල් දැනගෙන ඉන්න ඕනේ. එතකොට අපි කතා කරොත් කොහොමද මේ ඒ වගේම මේකේ කයිනටික් එනර්ජි එක ලියාගන්නේ, මේ වගේ දේවල් දැනගෙන ඉන්න ඕනේ. එතකොට අපි කතා කරමු මෙතනදී අපිට මෙතනදී x අක්ෂයත් එක්ක තියෙන සංරචකය අපිට හොයාගන්න අවශ්‍යයි. එතකොට අපි x කියන එක අපි දන්නවා ඊට හොයන්න පුළුවන් මෙතනදී r. ඒ වගේම මෙතන දුර අපිට මෙතන දුර තමයි අවශ්‍ය වෙන්නේ. මෙතන දුර අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට මෙතන දුර හොයාගෙන මේ cos theta කියන සංරචකය තමයි එන්නේ. එතකොට අපි මෙතන a කියලා ගත්තොත් ඒ සමාන වෙනවා ඇත්තටම මෙතනදී z axis එක. ඒ කියන්නේ අපි උසත් එක්ක හදන කෝණය තීටා කියලා ගන්නවා. එතකොට තීටා කියන්නේ අපි ගත්තොත් මේ ඉසෙට් කියන සංරචකේ කියනවා ඉසෙට් cos තීටා විදිහට, sorry r cos තීටා විදිහට. එතකොට මෙතන දිනනවා අපිට r sin තීටා කියන එක. එතකොට r sin තීටා r sin තීටා වලත් අපිට අවශ්‍ය වෙන්නේ මේ සයි කෝණයත් එක්ක හදන සංරචකය. එතකොට සයි කෝණයත් එක්ක හදන සංරචකය අපිට කරන්න පුළුවන් cos sin කියලා. මනතම් මේක a කියලා දාගත්තොත් අපිට මෙතන a එනවා r sin theta විදියට r sin theta. එතකොට මෙතනදී r sin theta cos theta. එතන දිනනවා r sin theta cos psi විදියට. ඉතින් අපි මෙතනදී y axis එකත් එක්ක හදන සංරචකය ගත්තොත් අපිට ගන්න පුළුවන් y axis එකත් එක්ක හදන සංරචකය ගත්තොත් මෙතනදී අපිට r sin theta cos psi ආවනම් එතකොට අපිට මෙතනදී ඉන්න ඕනේ r sin theta sin psi. එතකොට අපි z කියන එක දැනගත්තා ඒ r cos theta කියලා. එතකොට අපිට ওই විදිහට තමයි x y z කියන දේ තුන ආදේශ කර ගන්න පුළුවන්. එතකොට අපිට මෙතනදී අපි ගත්තොත් මේකේ පිහිටීම x y z කියලා මතෙන් තමයි අපි පොල අපි ස්පෙරිකල් කෝඩිනේට්ස් වලදී යූස් කරනකොට අපිට මෙතනදී x කියන එක අපි අපිට ලියා ගන්න පුළුවන්. දැන් මෙතනදී අපිට r වෙනස් වෙනවා. එතකොට r වෙනස් වෙනවා කියන්නේ r වෙනස් වෙනවා කියන්නේ අපි අනිවාර්යෙන් දන්නවා මෙතනදී r මේ දිශාවට යනවා. එතකොට r ඩොට් එකක් එනවා. වගේමයි අපිට මෙතනදී
කියන එකත් වෙනස් වෙනවා. එතකොට reset කියන එක අපි ගත්තොත් මානේ reset කියන්නේ නෙමෙයි, අපි මෙතනදී සයි කියන කෝණය, සයි කියන කෝණයත් වෙනස් වෙනවා. එතකොට සයි කියන කෝණය වෙනස් වෙන්නේ කොයි විදිහට? සයි කියන කෝණය අපි මේ පැත්තට කැරකෙනවා, ඇන්ටි ක්ලොක් වයිස් දිශාවට කැරකෙනවා. එතකොට ඇන්ටි ක්ලොක් වයිස් දිශාවට කැරකෙනවා නම් අපි දාන්න ඕනේ මේ පැත්තට අපේ ගන්නකොට ඇතුළට ඇතුළට යෑමක් සිදු වෙනවා. එතකොට ඇතුළට යෑමක් සිදු වෙනවා නම් අපි එතනදී මේ මාක් එක දානවා. එතකොට මේ මාක් එක දාලා අපිට අවශ්‍ය වෙන්නේ මෙතන තියෙන අරය. එහෙම නැත්නම් මෙතන තියෙන ඩිස්ටන්ස් එක. එතන මෙතන තියෙන ඩිස්ටන්ස් එක කියන්නේ කෝණයත් එක්ක හදන ඩිස්ටන්ස් එක. ඒ ඩිස්ටන්ස් එක අරගෙන එතනදී r sin theta. අද අපිට මෙතනදී මේක තමයි තීටා කියන කෝණය. එතකොට මෙතන තියෙන්නේ 90 වෙන තීටා. එතකොට අපි දන්නවා r cos 90 වෙන තීටා කියන්නේ r sin තීටා. එතකොට r sin තීටා මෙතනට එනවා. r sin තීටා මෙතනට ආවන් පස්සේ අපිට දාන්න පුළුවන් තීටා කෝණය වෙනස් වීම. එතකොට තීටා කෝණය වෙනස් වීම කියලා එන්නේ සයි sorry සයි කෝණය වෙනස් වීම. සයි කෝණය වෙනස් වීම මේ විදිහට එනවා. එතකොට අපිට ඒක equation එකේ use කරන්න පුළුවන්. එතකොට අපිට මෙතනින් දන්නවා මෙතනින් තීට කෝණයස් මේ විදිහට වෙනස් වෙනවා. එතකොට තීට කෝණය වෙනස් වෙන්නේ ඉසෙඩ් ඇක්සිස් එකත් එක්ක. එතකොට අපිට මෙතනින් දන්නවා r කියන දුර දීලා තියෙනවා අපිට. එතකොට r කියන දුරත් එක්ක මේ විදිහට r ඩොට් කියන එනවා. ඉතින් අපිට කැමති නම් මෙතනදී චාලක ශක්තිය ලියා ගන්න පුළුවන් භාගයයි m x ඩොට් වර්ගය y ඩොට් වර්ගය ඩොට් වර්ගය කියලා ඉක්වේෂන් එක අරගෙන මේ තුන ආදේශ කළා. මේ තුන මේ විදිහට ආදේශ කළා අපිට එන මේ ඉක්වේෂන් එක ගන්න පුළුවන්. r ඩොට් වර්ගය r තීටා ඩොට් වර්ගය අපිට කලින් පෝල කෝඩිනේට්ස් වල දාලා මේක විතරයි. හැබැයි පෝල කෝඩිනේට්ස් වලදී අපිට මේ දෙක ආවට අපිට spherical coordinates එකේදී අපිට මෙතනදී coordinates තුනක් වෙනස් coordinates තුනම වෙනස් වෙනවා. එතකොට අපිට තව expression එකක් එනවා. ඒ expression එක තමයි r sin theta psi dot. Okay. එතකොට අපිට මේකට අපිට මේ x dot y dot z dot කියන ඒවාට මේ ටික ආදේශ කරලා අපිට මේක සුළු කරලා මේ equation එක ගන්න පුළුවන්. මම ඒක ඔප්පු කරන්න යන්නේ නැහැ, ඒක කරලා බලන්න. එතකොට අපි මෙතනදී r කියන එක ගත්තොත් r කියන්නේ අපි කේන්ද්‍රයේ ඉඳලා කියන දුර ගත්තොත් අපිට r කියන එක අපිට ලකුණු කරන්න පුළුවන්. අපි ගත්තොත් ඇත්තටම x y z කියන දුරකින් අපි කියන්නේ o ලක්ෂයේ ඉඳලා x y z කියන දුරකින් මේ ලක්ෂය තියෙනවා කියලා ගත්තොත්, ඒ කියන්නේ අපි අංශුව තියෙනවා කියලා ගත්තොත් අපිට r දුර define කරන්න පුළුවන්. r කියන එක x y z වල function එකක් විදිහට ලිව්වොත් අපිට r කියන එක ලියන්න පුළුවන් ඇත්තටම x වර්ගය y වර්ගය z වර්ගය මේ තුනේ එකතුවේ වර්ගමූලයේ විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් දන්නවා x dot y වර්ගය r වර්ගය කියන්නේ අපි ගත්තොත් මේ විදිහට පොල කෝඩිනේට්ස් වලදී r දුරකින් තියනවා කියලා ගමුකෝ. r එතකොට මෙතනදී අණ්ඩාංකයේ x හරි y එතකොට අපි දන්නවා r වර්ගය සමාන වෙනවා x වර්ගය y වර්ගයට. ඒ වගේම මේකේ අපි තුනකට ලකුණු කරත් අනිත් එකෙත් මේ විදිහටම එනවා. අපි මෙතනදී r කියන එක අපිට define කරගන්න පුළුවන්. ඒ වගේම අපි theta කියන එකත් අපි define කරගමු. theta කියන එකත් අපි x y z වලින් define කරොත් අපිට එනවා tan inverse වර්ගය dot y x වර්ගය y වර්ගය වර්ගමූල එසේ. y කියන එක define කරොත් y කියන එකත් අපි x y z වලින් define කරොත් y කියන එකට එනවා tan inverse y බින්දුව x කියලා.
කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ මේ වගේ දෙයක්. ඒතර අපි මෙතනදී කතා කරොත් දැන් මෙතනදී අපිට මේ ඉක්වේෂන් තුන අපි දන්නවා. 1 2 ම කියලා ගත්තොත් අපිට මේ ඉක්වේෂන් තුන යොදාගෙන මෙන්න මේ මේවා අපිට ඩිෆයින් කරගන්න පුළුවන්. එතකොට අපි දන්නවා අපි ගත්තොත් ඒ වර්ගය ධන දෙකේ වර්ගය තුනේ වර්ගය යූස් කරලා පිට මෙතනදී x වර්ගය y වර්ගය z වර්ගය සමාන r වර්ගය කියලා පෙන්වන්න පුළුවන් මේ ඉක්වේෂන් තුනේ යොදාගෙන. ඒ වගේම අපිට මෙතනදී මේ දෙක බෙදුව දෙකෙන් බෙදුවොත් අපිට එනවා r sin theta sin theta කැපේ කියලා එනවා tan theta සමාන වෙනවා tan psi සමාන වෙනවා y බෙදීම x වලට. ඒකට අපි දන්නවා psi බෙදීම psi සමාන වෙනවා tan y බෙදීම x වලට. ඉතින් ඊළඟ එකත් අපිට මේ විදිහටම ගන්න පුළුවන්. ඊට පස්සේ එකත් අපිට මෙතන මේ set කියන එක යූස් කරලා ත්‍රිකෝණමිතිය යූස් කරලා අපිට මේ විදිහටත් ගන්න පුළුවන්. නැත්නම් අපිට කැමති ලේසි ක්‍රමයකට කැමති මේක කරන කැමති කෙනෙක්ට කැමති විදිහකට යූස් කරලා ඒ ඉක්වේෂන් එක ඔප්පු කරන්න පුළුවන්. කලින් කතා කරානේ මම දැන් එතනදී අපි චාලක ශක්තිය මම දැන් කයිනටික් එනර්ජි. ඒක කයිනටික් එනර්ජි එක මම මේ විදිහට ඩිෆයින් කරා. ඒ වගේමයි අපිට පොටෙන්ෂියල් එනර්ජි එක. පොටෙන්ෂියල් එනර්ජි එකත් අපිට ඩිෆයින් කරන්න පුළුවන්. පොටෙන්ෂියල් එනර්ජි කියන්නේ අපි මෙතනදී පොටෙන්ෂියල් එනර්ජි මට්ටම 0 කියලා පොටෙන්ෂියල් එනර්ජි ලෙවල් එක 0 කියලා ගත්තොත් එතකොට මෙතනදී අපිට උඩ තියෙන වස්තුව. එතකොට උඩ ගත්තොත් අපි සාමාන්‍යයෙන් දාගන්න ධන කියලා. ඒ යටට යන වස්තුවක් අපි ඍණ කියලා ගන්නවා. එතකොට ධන කියලා ගත්තොත් මෙතනදී අපිට එනවා මේ උස z උස තමයි r cos θ. එතකොට අපිට දන්නවා මෙතනදී m කියන ස්කන්ධයක් ගත්තොත් m කියන ස්කන්ධය අපිට බර එනවා mg කියලා. අපිට mg වාරයක් r cos θ තමයි මේකෙදි පොටෙන්ෂල් එනර්ජි එක වෙන්නේ. ඊළඟට මම කතා කරන්නේ සිලින්ඩ්‍රිකල් කෝඩිනේට්ස් ගැන. ඉතින් මේකේ නමේදීම අපි කියනවා සිලින්ඩර් එකක් ඇන්දොත් අපිට මෙතනදී රෝ array රෝ වෙන සිලින්ඩර් එකක් ඇන්දොත් අපිට මෙතනදී ගන්න පුළුවන් මේ වස්තුව පිහිටින ආකාරය. එතකොට අපි x y z කෝඩිනේට්ස් වලින් අපි නම් කරොත් අපිට මෙතනදී x දිශාවත් එක්ක මේ අරය ඇත්තටම අපි සයි කෝණයක් හදනවා කියලා ගමු. එතකොට මෙතනදී අපිට z axis එක. එතකොට z axis එක අපිට මෙතනදී කෝණයක් හදනවා කියලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. cylindrical coordinates වලදී. ඒ කියන්නේ මෙතන අපිට අරය ගත්තොත් මේ අරයම තමයි මෙතනත් තියෙන්නේ. එතකොට අපිට මෙතනදී z වලට අමතර අපිට මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ කෝණය. අපිට මෙතනදී z ආවා. මේ විදිහට ගත්තොත් අපිට අනිත් එක z වලදී z axis එක change වෙනවා. දැන් අපි මෙතනදී z දුරක් කියලා ගත්තොත් z axis එක වෙනස් වෙනවා අපිට z dot කියන විදිහට. ඒ කියන්නේ අපේ dz over dt ගත්තොත් අපිට මේ විදිහට එනවා. එහෙනම් අපි ගත්තොත් මේක දිගේ උඩට යෑමක් වෙන්නේ. ඒ කියන්නේ සිලින්ඩර් එක දිගේ උඩට යෑමක්. ඒතකොට සිලින්ඩර් එකේ දිගේ උඩට යෑමක් නම් අපිට මෙතනදී z වෙනස් වීමේ ශීඝ්‍රතාව ගන්න පුළුවන් මෙතනදී. ඒ වගේමයි අපි ගත්තොත් මෙතනදී රෝ වෙනස් වීමේ ශීඝ්‍රතාව. රෝ වෙනස් වීමේ ශීඝ්‍රතාව අපිට මෙතනදී රෝ ඩොට් කියලා ගන්න පුළුවන්. ඒතකොට රෝ ඩොට් අපිට මෙතනදී අපි array රෝ කියලා ගත්තොත් අපිට මෙතනත් array එනවා රෝ කියලා. ඒතකොට රෝ කියන එක අපිට මෙතනදී වෙනස් වෙනවා රෝ ඩොට් ඉදී. ඒ වගේමයි අපිට මෙතනදී මේ සයි කියන එක කියන්නේ මේක වටේ යෑමක් කියන්නේ රවුමේ යෑමක් වෙනවා. අපි ගත්තොත් මේ විදිහට රවුමට යනවා. එතකොට රවුමට යෑමක් වෙනකොට අපි මෙතනදී මේක කොනේ තියනවා කියලා ගත්තොත් මෙතනදී අපිට සයි කියන එක වෙනස් වීමක් සිදු වෙනවා. සයි කියන එක සිදු වෙන්නේ ඒකේ පී array කියලා ගත්තොත් එතකොට මෙතනදී මේ ඇක්සිස් එකත් එක්ක. එතකොට මෙතනදී මේ ඇක්සිස් එක අපිට පැරලලි යන ගන්න බලන්න. මේ පැරලලි යන ගත්තාම මෙතනදී කෝණය එනවා සයි කියලා. එතකොට සයි කියන කෝණය ආවම මෙතන රෝ තියෙනවා. අපිට මෙතනදී එන්නේ ඇතුළට යෑමක් සිදු වෙනවා. එතකොට ඇතුළට යෑමක් සිදු වෙනවා නම් මෙතනදී අපිට එනවා රෝ සයිඩෝ.
ඒ විදිහට අපිට මෙතන ඩීකේෂන් එක ගන්න බලන. එතකොට අපි දන්නවා x කියන එක අපිට ඩිෆයින් කරන්න පුළුවන්. දන්නවා මෙතනදී array කියන්නේ row. row cos psi ms y කියන එක අපිට ගන්න බලන row sin psi z කියන එක අපිට කෙලින්ම සෙට් වලින්ම ලියන්න පුළුවන්. දැන් මෙතනදී රෝ කියන එක ඩිෆයින් කරමු. එතකොට රෝ කියන එක අපිට මෙතනදී 1 කියලා ගත්තොත්, මෙතනදී 2 කියලා ගත්තොත්, 3 කියලා ගත්තොත් අපිට මෙතනදී රෝ කියන එක අපිට ඩිෆයින් කරන්න පුළුවන්. රෝ කියන එක අපිට ඩිෆයින් කරන්න පුළුවන්. මේක අපි වර්ග කරොත් අපිට රෝ වර්ගය සමාන වෙනවා x වර්ගය දෙන y වර්ගයට. එතකොට අපිට ගන්න පුළුවන් රෝ කියන එක x වර්ග දෙන y වර්ග. අපිට මෙතනදී මෙතනදී අපි array define කරනකොට අපි ගෝලයකදී array define කරනකොට එතන මේක 3D space එකේ array එක. ඒ කියන්නේ අපි 3D වලින් තමයි මෙතන කතා කරන්නේ. ඒකෝ 3D වලින් කතා කරනකොට අපිට ආවා x y වර්ගය z වර්ගයකුත් එනවා. එතකොට හැබැයි මෙතන අපි cylindrical කතා කරනකොට cylindrical එකේ අපි මෙතනදී වෘත්තය විතරක් සැලකුවොත් වෘත්තයේ තියෙන්නේ xy තලයේ මත. මෙතනදීත් අපි කතා කරොත් ඒ විදිහෙම තමයි. එතකොට මෙතනදී xy තලයේ මත තියෙනවා නම් අපිට මෙතනදී අවශ්‍ය වෙන්නේ ඛණ්ඩාංක දෙකයි. ඒ කියන්නේ අපි array define කරන්න අපිට අවශ්‍ය වෙන්නේ ඛණ්ඩාංක දෙකයි. ඒ කියන්නේ අපි xy තලයේ මත ඒ වෘත්තය තියෙනවා නම් අපිට අවශ්‍ය වෙන්නේ ඛණ්ඩාංක දෙකයි. ඒ මොනවාද? xy කියන ඛණ්ඩාංක දෙක. එතකොට අපිට මෙතනදී xy plane එකේ තියෙනවා නම් අපිට රෝ කියන එක ඩිෆයින් කරන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම අපිට psi කියන එක අපිට ඩිෆයින් කරන්න බෑ tan inverse y බෙදීම x කියලා. ඉතින් අපිට මෙතනදී මේ ඉක්වේෂන්ස් වලින්ම අපිට යූස් කරලා ගන්න පුළුවන්. මෙතනදී දෙක බෙදීම එක දැම්මහම අපිට tan theta කියන එක tan psi කියන එක එනවා. tan psi කියන එක අපිට y බෙදීම x කියලා ලියන්න පුළුවන්. ඒ වගේම අපිට z කියන එක අපි ආයි ඩිෆයින් කරන්න යන්නේ z කියන එක ඉස්සෙල්ලාම. එහෙනම් අපි බලමු මෙතනදී චාලක ශක්තිය කොහොමද ලියාගන්නේ කියලා. එතකොට චාලක ශක්තිය අපි දන්නවා භාගයයි m x dot වර්ගය y dot වර්ගය z dot වර්ගය. එතකොට මෙතනදී අපිට මේ වලට ආදේශ කරලා ලියන්න පුළුවන්. එතකොට අපිට ගන්නතොත් භාගයයි m x dot වර්ගය වෙන්නේ අපිට rho cos psi කියන එක. rho sin psi කියන එක මෙතන දෙන්නේ y වලට. එතකොට z වලට z වලට. එතකොට අපිට මෙතනදී තරම මෙතනදී වැරද්දක් කරා. එතකොට මෙතනදී අපිට මේකේ අවකලනය කරන්න අවශ්‍යයි. මොකද මෙතනදී අපි x කියන එක විතරයි ගත්තේ. මම x dot කියන එක තමයි ගන්න ඕනේ. මෙතනදී x කියන එක අරන් තියෙන්නේ. ඒ අපිට ගන්න ඕනේ y කියන y dot එක. එතකොට මෙතනදී y මේක අරන් තියෙන්නේ. එතකොට අපි ඒක හොයමු x dot කියන එක. එතකොට අපිට x dot එනවා rho cos i කියන එක. එතකොට අපි මෙතනදී දන්නවා x කියන එක rho cos i නං x dot අපිට හොයන්න පුළුවන්. dot අපිට හොයන්න පුළුවන් rho cos i ධන rho i sin ඍණ. අද cos i අවකලනය වුණාම ඍණ sin psi කියලා එන්නේ. එතකොට අපිට මෙතනදී ඒක ගන්න පුළුවන්. එතකොට අපිට මෙතනදී rho cos psi rho කියලා ගන්න පුළුවන්. අපිට මෙතන dot වලට මේ විදිහට අපි ලියා ගන්න පුළුවන්. ධන හරි මේ විදිහට අපිට සෙට් වලට සෙට් කියලාම ගන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී අපි ගත්තොත් භාගයයි t කියන එක භාගයයි m cos
වර්ග කරලා අපිට මේ y වලටත් ලියාගෙන z වලටත් මේක ලියාගෙන මේ ඉක්වේෂන් එක ගන්න බලා ඒ ඉක්වේෂන් එකේ භාගයයි m rho dot වර්ග theta dot වර්ග තන z dot වර්ග. එතකොට මේක තමයි අපි සිලින්ඩ්‍රිකල් කෝඩිනේට්ස් වලදී ගන්න ඉක්වේෂන් එක. අපිට කෙලින්ම මේ ඉක්වේෂන්ස් යූස් කරන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් මේකෙදී කතා කරොත් විභව ශක්තිය. එතකොට විභව ශක්තිය ඉන්නේ කියලා. පොටෙන්ෂියල් එනර්ජි 0 මට්ටමට පාරක් එන්ටි සෙට් කරන්න පුළුවන්.